අද අපි කියන්න යන්නේ මහෝෂිත කුමාරයාගේ නුවණ ගැන. දුවල පුතාලා හොඳට අහගෙන ඉන්න ඕනේ. තේරුණාද? ඉස්සර කාලේ දඹදිව මියුළු නුවර වේදේහ කියලා රජගෙනෙක් රජකම් කළා. මේ මියුළු නුවර ප්‍රධාන ගම් හතරක් තිබුණා. ඒකෙන් එකක් තමයි යව මැදුම් ගම කියන්නේ. මේ ගමේ ප්‍රධාන සිටුතුමා තමයි සිරිවඩ්ඩන සිටුතුමා. ඔහුගේ දේවිය සුමනා දේවිය. ඒ වගේම මේ දෙන්නට හිටියා නුවණැති පුත් කුමාරයෙක්. එයාගේ නම තමයි මහෝෂද කුමාරයා. මේ කුමාරයා කරපු නුවණක්කාර වැඩ නිසා ඔහුගේ නුවණ ගැන හැමෝම කතා කළා. වේදේහ රජතුමාටත් මේ තොරතුරු ගැන ආරංචි වුණා. ඉතින් රජතුමා මහෝෂද කුමාරයාගේ නුවණ පරීක්ෂා කරන්න කල්පනා කරලා යව මැදුම් ගමේ වැසියන්ට උත්තර හොයන්න අමාරු ප්‍රශ්න එවන්න ගත්තා. දවසක් රජතුමා අගයි මුලයි එක වගේම සමාන කිහිරි දණ්ඩක අග මුල හොයලා එවන්න කියලා ප්‍රශ්නයක් එව්වා. අනේ, ප්‍රශ්නෙට උත්තරයක් හිතාගන්නවත් බැරි වුණු මේ ගම් වැසියෝ සිරිවඩ්ඩන සිටුතුමා හමු වුණා. සිටුතුමනි, අපට අනුකම්පාව කළ මැනව. මේ කිහිරි දණ්ඩෙහි අග මුල දැනගැනීමට උවමනාය. එය රාජ නියෝගයකි. නැතහොත් කහවණු දහසක දඩයකට යටත් වීමට අපට සිදුවනු ඇත. නුවණැති මහෝෂද කුමරු ලවා මීට විසඳුමක් ලබා දෙනු මැනවි. සිටුතුමා මහෝෂද කුමාරයව කැඳවලා මේ කිහිරි දණ්ඩේ ප්‍රශ්නේ විසඳලා දෙන්න කියලා කිව්වා. රජතුමාට කිහිරි දණ්ඩෙහි අගින් හෝ මුලින් කිසිදු ප්‍රයෝජනයක් නැත. මේ මාගේ නුවණ පරීක්ෂා කිරීමේ වැයමක් විය හැකිය. මේ ගැටලුව මම විසඳමි. මහෝෂද කුමාරයා ගම්වැසියන්ට එහෙම කියලා කිහිරි දණ්ඩ හොඳින් පරීක්ෂා කළා. ඊට පස්සේ පැන් බඳුනකුයි ලණුවකුයි ගේන්න කියලා කිහිරි දණ්ඩේ හරි මැදින් ලණුව ගැට ගහලා මේ දණ්ඩ පැන් බඳුනේ කිල්ලුවා. ඔන්න ඒ පාර කිහිරි දණ්ඩේ එක පැත්තක් දියේ යටට ගියා. ඒ පාර කුමාරයා මෙහෙම කිව්වා. බරෙන් වැඩිවන්නේ ගසක මුල කොටසද අග කොටසද? කුමරුනි, මුල කොටස බරෙන් වැඩි. එසේනම් දණ්ඩෙහි පළමුව ගිලුණු කොටස මුලයි, අනෙක් කොටස අගයි. මහෝෂද කුමාරයා කිව්වා. ගම්වැසියෝ මහෝෂද කුමාරයාගේ නුවණ ගැන පුදුම වුණා. වේදේහ රජතුමත් මේ උත්තර දැනගෙන බොහොම සතුටට පත් වෙලා මහෝෂද කුමාරයාට තෑගි ලබා දුන්නා. පස්සේ කාලෙක රජතුමාගේ සේවයට පත්ුණු මේ කුමාරයා මහෝෂද පඬිතුමා කියලා බොහොම ප්‍රසිද්ධියට පත්ුණා දුවේ පුතේ. ඔන්න ඔහොමයි මහෝෂද කුමාරයා එයාගේ නුවණ පාවිච්චි කරලා කිහිරි දණ්ඩේ අග මුල හෙව්වේ. මේ කුමාරයාගේ නුවණ ගැන තව ලස්සන කතාවක් අරන් ඉක්මනට එනකන් ගිහින් එන්න.